Hai. ලියාගන්න පළවෙනි ගාන වෘත්ප්‍රමණ චලිතේ අරය 10යි සෙන්ටිමීටර් වන අරය 10යි සෙන්ටිමීටර් වන පිහියා මුහුවත් තබන වෘත්තාකාර ඇඹරුම් ගලක් 2000 RPM භ්‍රමණ සීග්‍රතාවයකින් කැරකේ. එහි පළවෙනි කොටස කෝණික ප්‍රවේගය තත්පරයට රේඩියන් වලින්. දෙවෙනි කොටස ගලෙහි ධාරයේ පිහිටි අංශුවක ගලෙහි ධාරයක පිහිටි අංශුවක රේඛීය වේගය. තුන්වෙනි කොටස කේන්ද්‍රය දෙසට යොමු වූ ත්වරණය. කේන්ද්‍රය දෙසට යොමු වූ ත්වරණය සොයන්න. හරි. ඔයාලා වීඩියෝ එක නවත්තලා ගාන තනියෙන් හදන්න ට්‍රයි කරන්න ඕන. ඊට පස්සේ මං හදන එක බලා ගන්න ඕන. බලන්න ගානේ තියෙන්නේ අරය 10යි සෙන්ටිමීටර් වල. මෙන්න තියෙනවා තැටිය අරය යාගේ 10යි සෙන්ටිමීටර්. ඒ කියන්නේ 10 න් 1යි මීටර්. යාගේ n භ්‍රමණ සීග්‍රතාවය 2000යි RPM rounds per minute කියන්නේ. අපෙන් අහනවා පළවෙනි කොටසේ අහනවා ඔමේගා කීයද කියලා. දෙවෙනි කොටසේ අහනවා ගලෙහි ධාරයක පිහිටි ලක්ෂයක මෙන්න මේ වගේ ලක්ෂයක රේඛීය වේගය කීයද කියලා අහනවා. තුන්වෙනි කොටසේ අහනවා කේන්ද්‍රයේ දෙසට ත්වරණය. ඒ කියන්නේ ඒ ආරහා. ඔය තුන තමයි අපි ගානේ අහන්නේ. ඔමේගා අහනවා, වී අහනවා, කේන්ද්‍රයේ දෙසට ත්වරණය අහනවා. මෙයා කැරකෙනවා. අපිට ගාන කියලා දීලා තියෙන්නේ පිහියා මුහත් තබන ගලක්. පිහියා මුහත් තබන ගලක් සාමාන්‍ය ගානේ මෙහෙම කරකලා අතාරිනවා. එතකොට බාහිර ව්‍යාවර්තයක් නැහැ කරකලා ඇතේරියාම. එතකොට නියත ඔමෙගා කෝණික ප්‍රවේගයකින් යා භ්‍රමණය වෙමින් තියෙනවා. අපි දන්නවා මෙයාගේ මේ වගේ වස්තුවක අපි I අපි මෙයාගේ ස්කන්ධය අපිට ඕන වෙලා නෑ. ස්කන්ධය මේ ගානේ ඕන වෙන්නේ නෑ. ඒ නිසා අයි සම්බන්ධ වෙන්නේ නෑ මෙතෙන්ට. අපෙන් අහන්නේ ඔමේගා. අපි දන්නවා මොකද්ද පළවෙනි දේ. ඔමේගා සමානයි 2යි 5 n කියලා අපි දන්නවා. ඔමේගා සමානයි 2යි 5 n. n අපි දන්නවා මෙතන rounds per minute 2000. හැබැයි n මයින්නේ RPS වලින් තත්පරයට වට කීයද? එහෙමනම් තත්පරයට යා කරකිනවා වට 2000 බෙදීම 60ක්. එදොර අපිට ඔමේගා හම්බ වෙනවා. මේ ගානේ වල සුළු කරලා ගත්තොත් එහෙම 209යි කියලා. 209යි කියලා හම්බ වෙනවා. ඔමේගා මයින්නේ මොකෙන්ද? රේඩියන් තත්පරයට තමයි ඔමේගා වල ඒකක වෙන්නේ. ලීසි ගාන. ඊළඟට අපෙන් අහනවා ඔන්න ඔමේගා 209යි. ඇයි යාට ඔමේගා කියන එක නියතව තියෙන? දැන් මේ නියත ඔමේගා වලින් තමයි මෙයා භ්‍රමණය වෙන්නේ. හේතුව මොකද්ද? පිහියා මුහත්තමන ගලක් අපි කරන්නේම කරකලා අතාරින එක. එතකොට මෙතන ඝර්ෂණයේ නැත්තම් එයා එකම කෝණික ප්‍රවේගයකින් හැමදාම කැරකෙරේ ගිහිනවා. හැබැයි ඇත්තටම සාමාන්‍ය ලෝකෙ මෙතන ඝර්ෂණයේ තියෙනවා. ඒක නිසා ඊට විරුද්ධව භ්‍රමණයට විරුද්ධව ව්‍යාවර්තයක් තියා කරලා එයා නිශ්චල වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් පොඩි කාලාන්තරයක් ගත්තොත් එයා නියත ඔමේගා වලින් කැරගෙන කියලා අපිට හිතන්න පුළුවන්. අපි උපකල්පනය කරලා තියෙන මෙතන ඝර්ෂණය නැහැ කියලා. එහෙනම් නියත ඔමේගා වලින් න්යාය කැරක් කැරකි තියෙනවා. බාහිර ව්‍යාවර්තයේ බිඳුව හින්දා. ඒතර බාහිර ව්‍යාවර්තයේ බිඳුව උනාට කැරකෙන්න පුළුවන්. ත්වරණයකුයි නැත්තේ. ඔමේගා වැඩි වෙන්නේත් නැහැ, ඔමේගා අඩු වෙන්නේත් නැහැ. නියත ඔමේගා වලින් කැරක් කැරකි තියෙනවා. අර බාහිර බලයක් නැතුවාම වස්තුව
ඒකාකාරයෙන් චලනය වී තියෙනවා වගේ වැඩක්. ඊට පස්සේ දෙවෙනි කොටස යහනවා v කොච්චරද කියලා. අපි දන්නවා v සමානයි මොකද්ද? r omega. අරය කීයද? 10 න් 1යි. omega වලාගේ 209යි. අපිට ඕන 10 න් 1 මීටර දුරින් තියෙන ලක්ෂයක වේගය නෝන. එහෙමනම් මෙන්න මෙයාගේ ප්‍රවේගය අපි දන්නවා v සමානයි r omega දානවා මෙන්න මේ අංශුවට. එන්නේ අංශුවට තමයි අපි v සමානයි r omega දාලා තියෙන්නේ. එතන උත්තරය හම්බෙනවා 20.9යි. වේගී එකක මොනවද? ms ඍණ 1. ඊළඟ කොටසේ අපෙන් අහනවා මෙන්න මෙයාගේ කේන්ද්‍රීය දෙසට තුවරණය, කේන්ද්‍ර අභිසාරී තුවරණය. කියන්නේ මෙන්න මේ පැත්තට තියෙන තුවරණය අහනවා. හරි, අපි දන්නවනේ වෘත්ත චලිතය කියදෙනවා නම් මේ අංශුව දැන් වෘත්ත චලිතය කියදෙන්නේ. මේ වමුළු වස්තුව භ්‍රමණ චලිතය කියදෙන ගමන් මේ අංශුව වෘත්ත චලිතය කියදෙනවා. එහෙමනම් එයාට කේන්ද්‍රීය දෙසට කේන්ද්‍ර අභිසාරී බලයක් ඕන. අපි දන්නවා කේන්ද්‍ර අභිසාරී බලය හොයන්න පුළුවන් AR V වර්ගයේ බෙදීම R වලින් හොයන්නත් පුළුවන්. ඔමෙගා වර්ගයේ බෙදීම sorry V වර්ගයේ R වලින් හොයන්න sorry ඔමෙගා වර්ගයේ බෙදීම sorry ඔමෙගා වර්ගයේ R වලින් හොයන්නත් පුළුවන්. V වර්ගයේ බෙදීම R කියලා ලියන්න පුළුවන්. හරි, ඔයාලට කැමති සමීකරණයක් පාවිච්චි කරන්න පුළුවන්. මම V වර්ගයේ බෙදීම R පාවිච්චි කරලා හදනවා. මොකෙන් හැදුවත් උත්තරේ එකම එන්න ඕන. මෙතන එනවා 20.9 වර්ගය බෙදන්න ඕන 10 න් 1 න්. උත්තරේ වලට AE එකේ සුළු කරලා ගත්තොත් 4.4 වැඩි කිරීම 10 3 වෙනි බලයයි. මොනවද ඒකක වෙන්නේ? තුවරණය. තුවරණයේ ඒකක ms ඍණ 2 රේඛීය තුවරණයනේ, කේන්ද්‍රයේ දෙසර තියෙන තුවරණය. ඔන්න උත්තර ටික හම්බ වෙනවා. එතකොට මේ ගාන අපි හදන ප්‍රමණ චරිතය හදන පළවෙනි ගාන ඒකයි මෙච්චර ලේසි ගානක් අපිට හම්බෙලා තියෙන්නේ. මෙයා බාහිර ව්‍යාවර්තයක් නැතුව ඒකාකාර කෝණික ප්‍රවේගයක් අරගෙන කෝණික ප්‍රවේගය හැරුවා. පරිධියේ තියෙන ලක්ෂයක v ඇහුවා. මෙහි ලක්ෂවල v ට වඩා අඩුවේ. මෙහි ලක්ෂවල v වැඩි. එතකොට අපෙන් අහන්නේ පරිධිය ලක්ෂයක. ඒක නිසා පරිධියට තියෙන දුර 10 න් 1 වර ඔමෙගා. මෙයාගේ ඔමෙගා 209යි. ඊට පස්සේ තුවරණය අහනවා කේන්ද්‍ර අභිසාරී තුවරණය. ඒකේ අංශුවේ ඉතින් අපිට මෙහෙම හොයන්නත් පුළුවන් ඔමෙගා වර්ගයේ R සමීකරණය දාලා හොයන්නත් පුළුවන්කම හම්බ වෙනවා. හරි, මම හිතනවා මේ ගාන පැහැදිලි ඇති කියලා හැමෝටම. දැන් දෙවෙනි ගාන ලියාගන්න. බාහිර ව්‍යාවර්තයක් යොදා කරකවන බයිසිකල් රෝදයක කෝණික ත්වරණය තුනයි රේඩියන් තත්පර වර්ගයට වේ. ඇල්ෆායි කියන්නේ හරි. ආරම්භයේදී රෝදය නිශ්චල වැති විට රෝද ධාරයේ ලක්ෂයක කෝණික පිහිටීම තීටා සමානයි බිඳුව වේ. තත්පර දෙකක කාලයක පසුව එක කොටස මෙම ලක්ෂයේ කෝණික විස්ථාපනය දෙක කොටස රෝදයේ කෝණික ප්‍රවේගය සොයන්න. හරි, අපෙන් අහනවා t සමානයි 2 දී
theta kiyada omega kiyada mage omega 2 kiyala danna hari omega 2 kiyala danna onnoka thamai apen gaane hani t samaanai 2 kiyedi mulin menna me lakshya gana api hitama katha karanne mulin me lakshye t ta samaanai bindu walu t 2 kaalayakata passe sorry tappara 2 ekata passe ya metinta yanawalu metana kone man hitenawa den theta kiyala hari ඔන්න මේ ලක්ෂ්‍ය දෙමයක් හරකිනවා මේ පැත්තට මේ දෙක ලක්ෂ්‍ය මෙතන මෙතෙන් දෙනවා t සමානයි 2 කීදී මේ t සමානයි බිංදු වෙරි තිබ්බ තැන එතකොට ඔයාලා මේක දැන් ගන්න හදන්න ඕන තනියෙන් try කරන්න ඕන වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ මම මේ කරන එක බලන්න ඕන අපිට ලියන්න පුළුවන් alpha දන්නවා කාලය දන්නවා ඔමේගා 1 දන්නවා ඔමේගා 1 බිඳුවයි ආරම්භයේ නිශ්චලතාවය බිඳුවයි අපෙන් ඔමේගා 2 තමයි අහන්නේ මෙතනදී මේ තීටත් අහනවා අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම එක ඔමේගා sorry තීටා සමානයි ඔමේගා 1 t ධන භාගයක් ඇල්ෆා t වර්ගය අර S samana UT dana bagai AT warga samikarnaya. Bermana salah tidak dal. T itu sama ya pito na. Mami paling perasaan. Ini T itu iyo na. Omega ke bintu ay. Alpha lagi dia di na tunai. T lagi dekai deki warga ya. Samana ay. Uttare ya pito. Hai ay. T itu main di mana lagi inde. Radian vali samade. Uttare ini samade vali. Dewani kota siapa yang ngahana ma? Omega dekas kiye de kiela. Marlian puluang omega dekas sama nai omega ik. Omega ik. Dana v sama nai u dan e t. Alpha t kiela lian pulu. Omega dekas sama nai omega ik sama nai bindu ai. Alpha kiye de tunai. Kale tapper dekai. Itu omega dekas mate no utre. Hayai radian. තත්පරයට ඔමේගා වල එකක තත්පරය රේඩියන් නේ හරි රයිට් එතකොට එච්චරයි ඒක චලිත සමීකරණ දාන්න දෙන බ්‍රමණ චලිත චලිත සමීකරණ ඒ සඳහා අවශ්‍ය අපිට දත් ඔක්කොම දීලා තියෙනවා ඒකත් ගොඩක් ලේසි ගානක් තුන්වෙනි ගාන ලියා ගන්න kalin udaharne, bicycle rode araya, bagai meter venam, nischala tawen patangina, tatpara dekakata pasuwa. Tatpara dekakata pasuwa roda darihi tibena anshuwaka roda darihi tibena anshuwaka eka sparshiya vegaya ro milakkan deka sparshiya tuwaranaya ro milakkan tuna kendra abhisari tuwaranaya soyanne kendra abhisari tuwaranaya සන්න අපි දැන් දන්නවා මෙන්න මෙතන ඔමේගා 2 සමානයි කීයද 6 රේඩියන් තප්පරයට හරි ඒක අපි හොයාගෙන තියෙන්නේ ඒ ඉස්සරලා ගාන දෙවෙනි ගානෙම දිගුවක් තමයි තුන්වෙනි ගාන කියලා කියන්නේ දැන් දෙවෙනි ගානේ දිගුවක් තුන්වෙනි ගාන ඒක අපිට කියනවා මෙන්න මෙයාගේ අරය මෙන්න මෙයාගේ අරය භාගයයි මීටරලු මෙන්න මේ වගේ ලක්ෂයක අපෙන් අහනවා අන්න මේ වගේ ලක්ෂයක ස්පර්ශීය වේගය v කීයද ඊට පස්සේ ස්පර්ශීය ත්වරණය a t කීයද ඊට පස්සේ කේන්ද්‍ර අභිසාරී ත්වරණය a r කීයද කියලා අහනවා අන්න ඒක තමයි අපෙන් අහන්නේ හරි මේ අරය කීයද මේ අරය භාගයයි මීටර එතකොට මෙයාගේ මෙන්න මේ පැත්තට v තියෙනවා
කේන්ද්‍රයේ දෙසට තියෙනවා ත්වරණයක් AR ඊට පස්සේ මේ පැත්තට යගේ ස්පර්ශීය ත්වරණයක් තියෙනවා AT හරි එයි දැන් බාහිර ව්‍යාවර්තයක් දෙනවා දැන් ඇයි බාහිර ව්‍යාවර්තයක් දෙනවා කියලා හිතන්නේ ඇල්ෆා තියෙනවා මේ ත්වරණය වෙනවා මෙයා ටෝ සමානයි I ඇල්ෆා A කියලා කියන්නේ I බිංගුව වෙන්නේ නැහැනේ ඇල්ෆා ගයක් තියෙනවා කියන්නේ ටෝ තියෙනවා කියන්නේ කවුරු කරකනවා මේක හරි බයිසිකල් රෝදේ නිකන් කරකලා ඇතෑරලා නෙමෙයි තියෙන්නේ කවුරු හරි කරකමින් තියෙන. ඒ කියන්නේ එන්නේ යාගේ කෝණික ප්‍රවේගය වැඩි වෙමින් තියෙන්නේ දැන්. හරි බිංගුවේ තිබ්බකෙන 6 වුණානේ. හරි එහෙමනම් අපෙන් අහන්නේ දැන් මෙන්න මේ මොහොතේදී මේ මේ පරිධියේ තිබ්බ මොකක් හරි ලක්ෂයක අන්න අර ටිකයි අහන්නේ මේ ටිකයි අහන්නේ. පළවෙනි කොටස v සමානයි r ω හරි අරය භාගයයි ඔමේගා කීයද 6යි ඒක නිසා v වල ලගේයි 3යි ms ඍණ 1 ඔන්න මේ පැත්තට යගේ ස්පර්ශීය ප්‍රවේගය 3යි ms ඍණ 1 දෙවෙනි කොටස at මේ පැත්තට ත්වරණය අපි දන්නවා at සමානයි r alpha ඒ සමීකරණ අපි ඉගෙනගෙන තිනවා ස්පර්ශීය ත්වරණය සමානයි R alpha. Hari, itu kita R apa itu? Nah, bagiayi alpha ini mah tunai utare A ikhaya dasma pahai tuaran ya agni spasiya tuarne rekiye. So ini ke, sini dek hari misri ini ke rekiye. Yang agi, ini ke misri ini dek. Orangnya spasiya tuarne A ikhaya dasma pahai misri ini dek. Ini petrati yang tuarne mohote ikhaya dasma pahai misri ini. දෙක තුන්වෙනි කොටස අපෙන් අහනවා AR AR සමානයි V වර්ගයේ බෙදීම R A කියලා කියන්නේ මෙයාගේ වේගය ඒ වෙලාවේ කීයද තිබ්බේ අර 3ේ වර්ගය බා 3ේ වර්ගය භාගයෙන් බෙදන්න ඕන 4.5 ms ඍණ 2 කියලා අපිට sorry, terakhir sampah turun ke dahatai, dahatai hambe omega wargi r dem mat utre ka, omega wargi r dem mat, omega kiyad dahayai, haya haya kaiti saya itu saya beda nama, bahaging bahagai nyari, turut lagi itu utre, dahatai nama, hari mei omega wargi r bawit karena pulang, i wargi beda mar bawit karena pulang, dekem ini එකම උත්තරය. ඒකට මේ ගාන මොකද්ද? බාහිර ව්‍යාවර්තයක් තියෙනවා. අන්න ඒක තමයි මේකේ වැදගත් දේ. බාහිර ව්‍යාවර්තය මේ ගානේ තියෙනවා. හරි කරකනවා. ඒ කියන්නේ ඔමේගා වැඩි වෙන්නේ. හරි. ඊළඟට ලියා ගන්න 4 වෙනි ගාන. Ya kan? Ekai meter digeti, sehelu dandaka, dekile varata. Druda lesa savi kala, kuda loho gola dekaka, skanda, skanda, dekaya kilogram begin wi. Ika kota seliana, dande kiendre haraha, dande te lamba kewan aksiak bata, dande te lamba kewan aksiak bata, romilakan deka kota se, ek gole akaraha,
එක් ගෝලයක් හරහා දණ්ඩට ලම්බක වන අක්ෂයක් වටා පද්ධති අවස්ථති ගූර්ණය සොයන්න පද්ධති අවස්ථති ගූර්ණය හොයන්න හරි අපිට කියලා තියෙනවා මෙහෙම මීටර එකක දණ්ඩක් තියෙනවා සැහැල්ලු දණ්ඩක් මෙයාගේ බර නැහැ ඒක 2 කිලෝ 2 කිලෝග්‍රෑම් 2 කිලෝග්‍රෑම් ස්කන්ධ දෙකක් සම්බන්ධ කරලා තියෙනවා අපෙන් අහනවා පළවෙනි කොටසේ මෙන්න මේ අක්ෂය වටා අවස්ථති ගූර්ණය අහනවා ඒකට මම I1 කියන්න I1 අපි දන්නවා I1 සමානයි සිග්මා MR වර්ගය මෙතන ස්කන්ධ දෙකක් තියෙනවා ඒ දෙන්නගේ MR වර්ගවල එකතු කරන්නයි තියෙන්නේ මෙයා 1 කිලෝග්‍රෑම් 2යි එයාට තියෙන දුර භාගයයි මෙයාට තියෙන මෙයාගේ ස්කන්ධය 2යි එයාට මේ අපි ගන්න අක්ෂිනම් තියෙන දුර භාගයයි මීට උත්තරේ මෙතන එනවා 4න් 1යි බාන්තෙන් 4න් 1 එනවා 4න් 1 දෙකෙන් වැඩිවෙච්චාම භාගයයි භාගය විතර මෙතන උත්තරේ 1යි ඒකක වෙන්න ඕන මොනවද කිලෝග්‍රෑම් මේක දිහා බලලා ලියන්න පුළුවන් මීටර් වර්ග ඔන්න පළවෙනි අවස්ථාවේ I වල අගය ඔන්න ඕක එනවා 1යි කිලෝග්‍රෑම් මීටර් වර්ග හරි දෙවෙනි කොටසේ අහනවා මෙන්න මේ අක්ෂය වටා I2 අහනවා මම I2 කියලා හිතන්න මේ අක්ෂය වටා අපි ගත්තොත් එහෙම මට හම්බ වෙනවා මොකද්ද සියලු MR වර්ගවල එකතුව මේ ස්කන්ධය සලකමු ඉස්සරලා දෙවරක් එයාට දිග 1 මීටර් එයාගේ වර්ගය මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි එයාට දුර 0.1 මේ අක්ෂයේ ඉඳන් උත්තරේ හම්බ වෙනවා අපිට මොකද්ද 2යි කිලෝග්‍රෑම් මීටර් වර්ග කියලා මේ අවස්ථාවේදී. ඒ කියන්නේ මෙන්න මෙතනින් අල්ලලා මෙයා භ්‍රමණය කරන්න ටිකක් අමාරුයි. අයි වැඩි, අවස්ථිතික ඝූර්ණය වැඩි. මෙතනින් අල්ලලා යාව භ්‍රමණය කරන්න ලේසි. කියලා ඊයේ කතාවේ කියන්නේ අයි වැඩි නම් අපි ඉගෙන ගත්තනේ කරකන්න පටන් ගන්න අමාරුයි කියලා. අයි අඩුයි නම් කරකන්න පටන් ගන්න ලේසි. ඊට පස්සේ අයි වැඩි නම් කරකෙන්න පටන් ගත්තාම නවත්තන්න අමාරුයි. ඒක අර ස්කන්ධය අවස්ථික ස්කන්ධය වගේම තමයි අර අපි සල් රෙගිචල් දිගෙන ගත්තේ F සමානයි MA දාලා අපි ඉගෙන ගත්තේ එතකොට මේ අවස්ථික ස්කන්ධය වගේම තමයි මෙතනත් අවස්ථික ඝූර්ණය වැඩි නම් ඒ කැරකීමට හෝ කැරකීම භ්‍රමණය වීම වැළැක්වීම නවත්වීමට තියෙන අපහසුතාවය වැඩි වෙනවා ඒ අපි තියරිවල හොඳට ඉගෙන ගත්තා හරි මම හිතනවා මේ ගණන් වල ඔයාලට ප්‍රශ්න නැතු වෙති කියලා මේක අපි කරේ මේක කීවෙනි ගානද 4 වෙනි ගාන හරි හරි ලියා ගන්න 5 වෙනි ගාන අපි චුට්ට චුට්ට අමාරු වෙන ගණන් වලට යනවා ස්කන්ධය කැපිටල් M සමානයි 2 කිලෝග්‍රෑම් හා ස්කන්ධය කැපිටල් M සමානයි 2 කිලෝග්‍රෑම් හා අරය කැපිටල් R සමානයි භාගයයි මීටර් වන ඝන ඝන ඒකාකාර තැටියක් ඝන ඒකාකාර තැටියක් එහි කේන්ද්‍රය හරහා යන තිරස් අක්ෂය වටා ඝර්ෂණයකින් තොරව භ්‍රමණය වීමට ඝර්ෂණයකින් තොරව භ්‍රමණය වීමට හැකිවනසේ විවර්තනය කර ඇත තැටියේ ධාරයේ වටා ඔතා ඇති සැහැල්ලු තන්තුවක් මගින් තැටිය කෙරෙහි T1 සමානයි 5 නිව්ටන් T1 සමානයි 5 නිව්ටන් නියත ස්පර්ශීය බලයක්
යොදනු ලැබුව හොත් යොදනු ලැබුව හොත් තැටිය ලක්වන කෝණික ත්වරණයද ඊළඟට යටින් වෙනම ලියන්න 4 kg ස්කන්ධයක් එල්වා 4 kg ස්කන්ධයක් එල්වා ඇති විට එම ස්කන්ධය පහළට වැටෙන ත්වරණයත් තන්තුයේ ආතතියත් සොයන්න හරි ඒක මෙන්න මෙහෙම වැඩ මේව මේසයක් තියනවලු මේව කප්පියක් දාලා තියෙනවා එතකොට තන්තුවක් මේක වටේම යවලා මෙන්න මෙතනින් යොදනවලු T1 බලයක් එයා 5 නිව්ටන්ලු මෙයාගේ අරය අපිට දීලා තියෙනවා එයාගේ අරය කැපිටල් R දීලා තියෙනවා 10 2 මීටර එයාගේ ස්කන්ධය අපිට දීලා තියෙනවා 2 kg අපෙන් අහන්නේ මොකද්ද පළවෙනි කොටසේ තැටිය ලක්වන කෝණික ත්වරණය ඔල් ඇල්ෆා එක අහන්නේ ඇල්ෆා එක කියලා මං හිතන්න ඇල්ෆා එක මෙයා දැන් ඇයි මේ බාහිර බලයක් යොදලා තියෙනවා ඒ කියන්නේ බාහිර ව්‍යාවර්තයක් දැන් යෙදිලා තියෙනවා බාහිර ව්‍යාවර්තයක් යෙදිලා තියෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ කවුරු මෙයා කරකනවා දැන් මේක මෙහෙම මේ අදිනවා කියන්නේ මේක කරකිනවනේ දැන් කවුරු කරකනවා මෙයා තමයි මේ අතින් අදින කෙනා තමයි කරකන්නේ දැන් කරකනවා කවුරු හරි ඒ කියන්නේ අනිවාර්යෙන් ඇල්ෆා ගයා දැන් තියෙනවා ඇයි ව්‍යාවර්තයක් දැන් ක්‍රියාත්මක වෙනවා ටෝ සමානයි අයි ඇල්ෆා ව්‍යාවර්තයක් අපි දන්නවා අයි සමානයි මේ වගේ එක කීයද මේක මොකද්ද කියන්නේ තැටියක් කියලා කියන්නේ ඒකාකාර තැටියක් කියලා භාගයයි mr වර්ගය නම් යාලි තමයි මෙයාගේ අයි වෙන්නේ මෙයා තැටියක් නිසා හරි අපෙන් අහන්නේ ඇල්ෆා 1 කොහොමද හදන්නේ මේක අපි දන්නවා ටෝ දන්නවා මෙයාගේ අපි මෙන්න මෙහිම සමීකරණයක් ඉගෙන ගන්න තියෙනවා ටෝ සමානයි අයි ඇල්ෆා ටෝ කියන්නේ ව්‍යාවර්තය දීලා තිනවා බලය මෙන්න මේ දිග දීලා තියෙනවා මේ අරය දීලා තියෙනවා 10 න් 2යි එහෙනම් මෙන්න මේ අක්ෂය වටා මෙයාගේ ටෝ කීයද 5 වරක් 10 න් 2 හරි ඔන්න බාහිර ව්‍යාවර්තය හරි මේ තමයි මොකද්ද බාහිර ව්‍යාවර්තය මෙයාට යදුන ඒක සමානයි මොකේදද i alpha මෙයාගේ i කීයද භාගයයි භාගයයි m m කීයද මෙයාගේ 2යි r කීයද 10 න් 2 වර්ගය ඔන්න එයාගේ i හරි ඇල්ෆා කීයද එයාගේ දන්නේ අපිට මේක සුළු කරාම ඇල්ෆා 1a කීයයි කියලාද 25 රේඩියන් තප්පරයට කියලා 25 රේඩියන් තප්පර වර්ගයට හරි ඇල්ෆා වල එකකනේ හරි ත්වරණයක් නේ ඇල්ෆා කියලා කියන්නේ ත්වරණයක් කෝණික ත්වරණය. එයාගේ ඒකක ඔන්නෝක වෙනවා. හරි මේක සුළු කරා. මේ තමයි බාහිර ව්‍යාවර්තය. හරි ටෝ මේ ටෝ එයාගේ. ඔටෝ වල දිශාව මේක නෙමෙයි. අපි දන්නවා ටෝ වල දිශාව කොහොමද? මේ පැත්තට තියෙන්නේ. මෙයා කරගෙන මේ පැත්තනේ. ටෝ වල දිශාව දැන් අපි දන්නවා බෝඩ් එක ඇතුළට කියලා. ඒක අපි ඉගෙනගෙන තියෙනවා. මම මේ පෙන්නන්න ඕන නිසා මේ යන්නේ ටෝ වල දිශාව මොකක් කියලා. ඔක නෙමෙයි ඇත්තටම බෝඩ් එක ඇතුළට තමයි ටෝ වල සම්මත දිශාව වෙන්නේ. එතකොට ඔන්න අපිට හම්බුණා මොකද්ද? ඇල්ෆා මෙයාගේ කෝණික ත්වරණය හම්බ වුණා. දැන් දෙවෙනි මේ පළවෙනි කොටස. දෙවෙනි කොටස අහනවා මෙහෙම හරි මේ පළවෙනි කොටස. හරි. දැන් දෙවෙනි කොටසට අපි යමු මේ රූපෙම යමු. මෙතන දැන් එල්ලලා තියෙනවා නෙමේ ලුස්කන්ධයක්.
Sorry, me adi nama nemi lu iskandya kella adi nama. Kocerakde hatalihai newton. Barak tiya na. Hatalihai newton barak tiya na. Anshuwa kella adi nama. Demo kode wenne eth me adi nama wage tamai. Adi nama wage tamai. Etakota mokadda wenne mea deng pahalata wetenawane mea matta samprayukta balayak tiyenawa. Etakota mea thuwarane wenawa. Kiyala apita hitanna ena. Hitamu mea thuwarane wenawa kiyala mokotaka. Hari. Anshuwak ehemane gurutwayata deewanne kota thuwarane wenawane ya. Hari. Api balamu eyage thuwarane kochcharayida kiyala. Hari. Mata hamba wenawa. Mama anshuwata danawa. Anshuwata menna mehema danawa anshuwata f samaanai m me danawa sirasa pahata danawa eka mata hamba wenawa 40 rina t 2 samaanai yage skandaya 4 thuwarane man hitanawa meyage simple a kiyala meya wetenne simple a thuwarane ekin kiyala man hitana hari onna palawini samikarane Hari, baik, sami ikarnya. Ilang itu, minne mea itu, minne mea anshu itu, mata danna puluhang, tosa mana ya alpha, thirty itu. Thirty itu tosa mana ya alpha itu. Itu kota, Thirty itu balayak tiyenawa me tei deka kawuru matada anshuwa mata menna thirty karakawana t deka hari etara thirty mata tiyenawa vyavartayak kochcharada t deka warak 10n deka thirty i tiyenawa den hari thirty i mam mehenma danna meka samikarana liyanna T deka warak R samaan wenawa moke itu I alpha I balagi kochchara ida meyage bhagayai M R warge alpha kochchara da meyage api danne api liyemu alpha kiyala hari meyage konika thuwarane alpha deka kiyala issarala ekkena neme issara vela ekkena mokada une mehema skandayak ellana tibbena e welawae newton pahaka balayak yadu etakota thuwarane une wen eka den me balaye wenas vela t deka wenas vela vyavartaya wenas vela den hima nan alpha wenas eka inda alpha deka kiyala man ekai den issarala alpha nemei den alpha hari me metana hoya gat alpha eka nemei den me alpha deka ei vyavartaya wenas thila nisa thuwarane wenas wei den etakota mata liyanna puluwan meken mokakda t deka warak r Hari t deka danne api t deka warak 10 metana r ekata r ekak kepu heki me r ekata me r ekak kepila yanawa edara mata ithuru wenawa t deka samaanai bhagayak warak ita passe m ithuru wenawa kiyak kiyalada m skandaya 2 araya kiyala 10 2 alpha 2 mata hamba wenawa T deka samaanai mekata meka kepila gihama 10n 2i alpha 2 hari onna T deka hamba wenawa hari meka deweni samikarane habai apita liyanna puluwan menna mehema deyak A samaanai R alpha hari api dannawa menna mehema kathawa Meyage tiyenawa nan kisiyam thuwarneyak eka ithama wedagath. Menna meyage thuwarane. Samaana wenawa. Meyage thuwarane samaana wenawa. Menna meyage sparshiya thuwarneyak. Tapi meyange me welawae menne me lakshayeka mokak hari thuwarneyak thiyenawane menne me paridhiya lakshayeka thuwarneya sparshiya thuwarneya e sparshiya thuwarneya samaana wenawa menne meyange thuwarneya
Ika wenne mehemai. Mia betena wane thapparayakata api hitumu meyage pravege pahakin wedi wenawa kiyala. Etorne kiyanne eka thapparayata pravegiyagin wedi wenawa. Thapparayata pravegiyagin meyage pahakin wedi wenawa kiyala hitumu. Etakota menne me tantuwat enne tantuwat thapparayata meter pahaka pramanayakin yadina pramanaya wedi wenawa. Hari etakota e sandaha මෙතනින් තන්තුව තත්පරයට මීටර 5ක ප්‍රමාණයකින් දිග වැඩි වි ප්‍රමාණයක් වෙමින් දෙන්න ඕන. එළියට එන්න ඕන තන්තුව මෙතනින්. ඒ සඳහා මෙන්න මේ වස්තුවේ ත්වරණය ස්පර්ශීය ත්වරණය මෙන්න මේ කෙලවරේ ලක්ෂයක ස්පර්ශීය ත්වරණය සමාන වෙන්න ඕන මෙයාගේ ත්වරණයට. හරි ඒක හොඳට කල්පනා කරලා බලන්න. සරලව කිව්වොත් මේවයි මෙන්න මෙයාගේ ත්වරණය සමාන වෙන්න ඕන මෙන්න මේ වස්තුවේ කෙලවරේ මංශුවක ස්පර්ශීය Tur mara lian na puluang e ka pahabit cikarala tungini kotase sorry tungini kotase ni me yat mara lian na puluang hatarai kilogram hi tuarane samana wenona tati kela warama pihidi ansuaka sparshia Tuarane, ane kita berarti gatik ini. Hari ini ya gat, memang ya kita lah kalpana kala ganda ini kak. Kilogram ya kami agi tuarane samaan, memang nona memang kami agi sparsi mira tuar dot tegat ini. Ya agi sparsi tuarane itu samaan nona. Hari kita tera kilogram malah tuarane kocir aja deh. E, hari samaan memang. Tadi ya kelabram pihit ansho ke tuarane. Memang memang itu pihit ansho ke tuarane kocir aja tapi dana. AT samaanai api dannama mokadda R alpha hari R alpha anna R alpha deka hari emna api liyanna puluwan A samaanai R alpha deka kiyala hari A samaanai R alpha deka ai me mokadda me meya tati kelawaram pidi anshuwaka thuwarane api ara liyanne mokadda ekeni AT api dannona AT samaanai R alpha kiyala ඒක තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට බලන්න මට මෙන්න මෙතන A-ට ආදේශ කරන්න පුළුවන් එකෙන්. එකෙන් මට ගන්න පුළුවන් එහෙනම් මොකද්ද? 40 ඍණ T2 සමානයි 4 වරක් R. R වරගේ කොච්චරයිද? අපි ලියන්න පුළුවන් A සමානයි R වරගේ 10 න් 2යි. Alpha deka, hari, mata lian na puluang, hat, ikin lian na puluang, maka dah hatal lian tiga deka wara, hatal wara, dahain dekai, alpha deka kia, on nama dah ambuna, tung weni, sami kerne, ida pasi, mena medin nage, mena medin na sulukar hama, hari, මේදුන්න සුළු කරාම ඔයාලට හම්බ වෙයි මේ දෙන්න එකතු කරොත් අපිට හම්බ වෙයි T2 නැති වෙලා යනවා හරි මේ දෙන්න එකතු කරොත් T2 නැති වෙලා යනවා ඒවර ඇල්ෆා වලට උත්තරයක් කි හරි ඇල්ෆා වලට උත්තරයක් කි මම මේ සුළු කිරීම කරන්නේ ඇල්ෆා වලට ඒ උත්තරේ 40යි රේඩියන් තප්පර වර්ගයට කියලා මෙන්න මෙයා බලන්න එක වෙනවා මෙන්න මෙහෙම වෙනවා මේ ketukar ham මේ පැති ඉතුරුනවා 40. මේක ඉතුරුනහම මෙතන ඉතුරු වෙනවා 5 වැඩි කිරීම දෙවරක් 10 වරක් ඇල්ෆා 2. ඒ කියන්නේ 5 වැඩි කිරීම දෙවරක් 10 බෙදි sorry 5 වැඩි 5 වැඩි කිරීම 2 බෙදීම 10 කියන්නේ 1යි. ඒ කියන්නේ මෙතනින් මෙතනින් අපිට හම්බෙනවා මේක සුළු කරාම ඇල්ෆා වලට වලට උත්තරයක් එයි. ඇල්ෆා වලට එන උත්තරය තමයි 40යි රේඩියන් 40යි රේඩියන් තත්පර වර්ගයට කියන එක. හරි? ඒක සුළු කරලා ගන්න. ඊළඟට තන්තු ආදතිය T2 ටේ 8යි කියලා මෙන්න මෙයාට 8යි කියලා මෙයාට ඒගොල්ලන් උත්තරේ 40යි කියලා. හරි
ඒක සුළු කරලා ගන්න මට බෝන්ඩ් එක ඉඩ මදි නිසා මම මේක සුළු කරන්නේ නැහැ. ඒතර බලන්න ඒකේ වැදගත් තැන මොකද්ද? සුළු කිරීම නෙමෙයි වැදගත් තැන සුළු කිරීම වලට කරගන්න උලුවන්. වැදගත් තැන තමයි මියා වැටෙන ශ්‍රේ තුවරණයක් තියෙන මියා රේකිය චන්තිය නේද දෙන්නේ. යා පහළට වැටෙනවනේ ඔහම. යාගේ තුවරණය සමාන වෙනවා මෙන්න මේ තැටියේ කෙලවර ලක්ෂයක ස්පර්ශීය තුවරණයට. අන්න ඒක තමයි වැදගත් කාරණේ මේකේ මෙන්න මේ ප්‍රකාශය. මෙන්න මේ ප්‍රකාශය. ඕක තමයි වැදගත් දේ. ඕක ගණන් හදද්දී අපිට ගොඩක් ඕන වෙනවා. මේ වගේ ගණන් හදනකොට මියාගේ තුවරණය සමානයි මේ තැටියේ ස්පර්ශීය ලක්ෂයක තුවරණයට. Sorry, මේ තැටියේ කෙලවර ලක්ෂයක ස්පර්ශීය තුවරණයට සමානයි. මෙන්න මේ ප්‍රකාශය. ඒ සමානයි R alpha 2 කියන එක බොහොම වැදගත් තේරුම් ගන්න මෙන්න මේක. ඒක තමයි ඒකේ විශේෂ දෙයකට තියෙන්නේ. අනෙක් දේවල් මෙයාට F සමානයි මේ දෙමෙම සහ මෙයාට tau සමානයි I alpha ඉදීම තමයි තියෙන්නේ. සහ මෙන්න මේ දෙන්න අතර මෙන්න මේ ප්‍රකාශය මොකද්ද ඒ ප්‍රකාශයෙන් කරන්නේ මේ ඇල්ෆා සහ ඒ අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න එක. ඒක බොහොම වැදගත්. ඇල්ෆා සහ ඒ අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න එක කල්පනා කරලා. හරි. එතකොට ඒ ගැටලුව මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. මේක සුළු කිරීම වල ප්‍රශ්න තියෙනවා. මේක නම් හරි ප්‍රකාශනයේ මේක සුළු කිරීම මම හිතනවා ප්‍රශ්න නැතුව ඇති කියලා සුළු කිරීම හරි ඇති කියලා මම හිතනවා. හරි ඒක පොඩ්ඩක් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මම ලියා ගන්න පොඩි වෙලාවක් ඒක දෙන්නම්. මේක ඔයාලා මෙහෙම ලියා ගන්න ඔයාලා මේක සුළු කරලා ලියා ගන්න ඕන. හරි උත්තරේ t 2 සමානයි 8යි alpha සමානයි 40යි කියලා උත්තරේ ලියා ගන්න ඕන සුළු කරලා ඉවර වෙලා. හරි මම හිතනවා මේක ඉවර ඇද්දි කියලා තේරුම් ගන්න. ඊළඟ ගාන ලියන්න දිග සිම්පල් l. දිග සිම්පල් l. හා ස්කන්ධයේ කැපිටල් m. හා ස්කන්ධයේ කැපිටල් m. වන වන AB ඒකාකාර දණ්ඩක් AB ඒකාකාර දණ්ඩක් එහි කැපිටල් A කෙලවර වටා ඒ කැපිටල් A කෙලවර වටා ඝර්ෂණයකින් තොරව සිරස්තලයක පරිබ්‍රමණීය විය හැකිසේ පරිබ්‍රමණීය විය හැකිසේ රූපේ පරිදි විවර්තනය කර ඇත විවර්තනය කර ඇත දණ්ඩ තිරස්වනසේ තබා දණ්ඩ තිරස්වනසේ තබා නිදහසේ මුදාහරණු ලැබේ නිදහසේ මුදාහරණු ලැබේ එක කොටස දණ්ඩේ ආරම්භක කෝණික ත්වරණය
දණ්ඩේ ආරම්භික කෝණික ත්වරණය දෙක කොටස B කෙළවරෙහි ආරම්භක රේඛීය ත්වරණය B කෙළවරේ ආරම්භක රේඛීය ත්වරණය තුන කොටස දණ්ඩ සිරස් පිහිටීමට පැමිණෙන විට දණ්ඩේ කෝණික ප්‍රවේගය හතර කොටස දණ්ඩ සිරස් පිහිටීමට පැමිණෙන විට B කෙළවරේ රේඛීය වේගය සොයන්න සොයන්න හරි රූපේ අඳ ගන්න මෙහෙම කෙළවර මෙතන විවර්තනය කරලා තියෙනවා මේ වටාම යාර භ්‍රමණයේ හරි ඔරලෝසු කටු වගේ හරි ඔරලෝසු කටු වගේ එතකොට මෙයාගේ දිග L සිම්පල් L අපෙන් අහනවා මුලින්ම මෙයාගේ ආරම්භක ත්වරණය ආරම්භක ත්වරණය ත්වරණයක් තියෙනවා කියන්නේ අනිවාර්ය ව්‍යාවර්තයක් තියෙන්න ඕන කියන ආරම්භක ත්වරණය කියන්නේ කෝණික ත්වරණයක් තියෙනවා කියලා කියන්නේ අනිවාර්ය ව්‍යාවර්තයක් තියෙනවා ඔව් ව්‍යාවර්තයක් තියෙනවනේ මේ මේ ලක්ෂයේ වටා මෙයා කරකනවා මේ විසින් මේ mg ස්කන්ධ විසින් තමයි කරකන්නේ යා කවුරුත් නෙමෙයි කරකන්නේ මේ අල්තෙන් අල්ලා තියලා ඇති හරියාම මේ mg විසින් මෙයාව කරකනවා හරි හරි එතකොට mg විසින් තමයි මෙයාව කරකන්නේ හරි ලියන්න එක කොටස යටතේ MG විසින් ව්‍යාවර්තයක් ලබා දී මෙම දණ්ඩ A වටා කැපිටල් A වටා භ්‍රමණය කරයි අපි දන්නවා tau සමානයි I alpha හරි tau සමානයි I alpha මෙයාගේ දණ්ඩේ ස්කන්ධය capital M අපි දන්නවා මේ වගේ දණ්ඩක I සමානයි 3න් 1යි MR ml වර්ගය කියලා දන්නවා හරි 3න් 1යි ml වර්ගය කියලා අපි දන්නවා මේ වගේ දණ්ඩක I වල අගය හරි කියලා වරින් විවර්තනය කරලා තිබ්බහම හරි එතකොට තෝ තෝ කියලා කියන්නේ මොකද්ද මෙයාගේ ව්‍යාවර්තය දෙන්නේ කවුද mg වරක් l බෙදීම දෙක mg වරක් l බෙදීම දෙක ඔයා තමයි ගුර්ණය ලබා දෙන්නේ කියලා කියන්න අවශ්‍ය ව්‍යාවර්තය ලබා දෙන්නේ i වලදී අපි දන්නවා 3න් 1යි m l වර්ගය alpha අපි දන්නේ නැහැ හරි alpha එක කියලා මම හිතන්නම් යා M ට M කැපිලා යනවා 1L එකට 1L එකක් කැපිලා යනවා ඇල්ෆා එකමට එනවා උත්තරේ 2යි sorry ඇල්ෆා එක එනවා 3යි G බෙදීම 2යි රක් L මෙන්න මේක එනවා 3යි G බෙදීම 2යි L කියලා උත්තරේ හම්බෙනවා මේ ආරම්භක කෝණික ත්වරණය හරි ආරම්භක කෝණික ත්වරණය මේක කියලා හම්බෙනවා tau සමානයි i alpha දාපු ගමන් හම්බෙනවා v alpha තියෙනවා alpha තියෙනනම් tau තියෙන්න ඕන tau බැලුවා කීයද කියලා tau සමානයි i alpha දෙනවා i දන්නවනේ මෙයාගේ හරි right අපෙන් අහනවා දෙවෙනි කොටස b කෙළවරේ ආරම්භක රේඛීය ත්වරණය අහනවා b කෙළවරේ ආරම්භක රේඛීය ත්වරණය මේ කියලාවේ මෙන්න මෙතනදී මෙන්න මේ රේඛීය ත්වරණය අහනවා a මොකද්ද tangent රේඛීය ත්වරණය හරි ඒක අපි හොයමු අපි දන්නවා AT සමානයි මොකද්ද R alpha කියලා සමීකරණයක් දන්න ඕනේ අපි A සමානයි ස්පර්ශීය ත්වරණය සමානයි array වරක් කෝණික ත්වරණය array අපි දන්නවා L මෙයාගේ alpha අපි දන්නවා 3යි G බෙදීම 2යි L L tail කැපිලා යනවා උත්තර එනවා 2න් 3යි G කියලා එනවා මොකද්ද
මේ වෙලාවේ මෙතන ස්පර්ශීය ත්වරණය මොහොතේ ක්ෂණිකව තියෙන මෙතන ස්පර්ශීය ත්වරණය. අපි දැන් තුන්වෙනි කොටසේ ඒක අහනවා දණ්ඩ සිරස් පීරම වෙනකොට කෝණික ප්‍රවේගය අපෙන් අහනවා. මෙන්න මෙතෙන් එනකොට කෝණික ප්‍රවේගය අපෙන් අහනවා. ඔමේගා 2 කියලා මං හිතන්න. මේකට අපිට දාන්න බෑ කෝණික ගමිත සංසිනීමේයි බාහිර ව්‍යවර්තයක් මේ ලක්ෂ්‍ය වටා ක්‍රියා කරනවා. එතකොට මේ කෝණික ගමිත සංසිනීමේ දාලා මෙතන ඔමේගා හොයන්න බෑ. හැබැයි අපිට ශක්ති සංසිතිය දාන්න පුළුවන්. ශක්ති සංසිතිය දාන්න එහෙම කන්ඩිෂන්ස් නැහැනේ. ව්‍යවර්ත ක්‍රියා කරන්න බෑ කියනවා. මෙතන මම ගන්නවා විභව ශක්ති මට්ටම් බිඳුව කියලා මෙතන ගන්නවා. එතකොට මෙතනදී විභව ශක්තිය තිබ්බ විභව ශක්තිය mg වරක් l බෙදීම 2යි. එතන මොකුත් චාලක ශක්තිය නැහැ. භ්‍රමණ චාලක ශක්තිය නැහැ මෙතන. දැන් මෙතන රේඛීය චාලක ශක්තියක් නැහැනේ. මෙතන තියෙන්නේ භ්‍රමණ චාලක ශක්තිය පමණයිනේ. මේ ලක්ෂ්‍ය වටම කැරගෙනවනේ. එක තැනනේ කැරක් කරගෙන තියෙන්නේ. එතකොට මෙයාට තියෙන්නේ භ්‍රමණ චාලක ශක්තියක් පමණයි. රේඛීය චාලක ශක්තිය නැහැ. හැබැයි මෙතන මෙතන භ්‍රමණ චාලක ශක්තිය බිඳුවයි. එයි මෙතනදී භ්‍රමණය ඔමේගා බිඳුව නිසා. හරි. හැබැයි මෙතන තියෙන භ්‍රමණ චාලක ශක්තියක් විභව ශක්තියක් නැහැ. මම අරන් තියෙන්නේ විභව ශක්තිය බිඳුව මේ මට්ටම කියලා. මෙතනදී තියෙන භ්‍රමණ චාලක ශක්තිය කොච්චරද? භාගයවරක් i ඔමේගා 2 වර්ගයේ ප්‍රමාණයක්. අපි දන්නවා mg වරක් l බෙදීම 2 සමාන වෙනවා භාගයවරක්. මෙතන i කීයද? 3න් 1යි ml වර්ගය ඔමේගා 2 වර්ගය. මේක m එකට m එකක් කැපිලා යනවා. බයි 2කට 2ක් කැපිලා යනවා. l එකට l එකක් කැපිලා යනවා. එතකොට මට ඔමේගා 2 ඉතුරු වෙයි. ඔමේගා 2 ඉතුරු වෙයි වර්ගමූල 2යි g බෙදීම l කියලා. එහෙමයක් ඉතුරු වෙනවද? sorry 3යි g බෙදීම l ඉතුරු වෙන්නේ හරි? 3යි g බෙදීම වර්ගමූල 3යි g බෙදීම l කියලා ඉතුරු වෙයි ඔමේගා දෙක විදිහට මේක ඔයාලා සුල් කරලා ගත්තා. මෙතන l එකක් ඉතුරු වෙනවා. ඊට පස්සේ මෙතන 3යි ඉතුරු වෙලා තියෙනවා. g තියෙනවා. හරි. උත්තරේ හරි 3යි g බෙදීම l කියලා අපිට උත්තරේ හම්බ වෙනවා. මොකද්ද මෙතන කරේ? මෙතන කරේ ශක්ති සංස්තිතියෙන්. හරි. ශක්ති සංස්තිතියෙන් යෙදුවා අපි මේ සමීකරණය. එතකොට අපිට උත්තරේ හම්බ වෙනවා ශක්ති සංස්තිතියෙන් මම ඔමෙගා වලට උත්තරේ හම්බ වෙනවා. මෙතන වැදගත් කාරණේ මොකද්ද? ශක්ති සංස්තිය දාන්න පුළුවන් හේතුව sorry මේ මාද ගමිත සංස්තියේ දාන්න බෑ ව්‍යාවර්තය තියෙන නිසා ශක්ති සංස්තිය දාන්න පුළුවන් ශක්ති සංස්තියේ මේ කන්ඩිෂන්ස් නැහැ. එතකොට මේ මෙතන විභව ශක්තිය බිඳුව කියලා ගත්ත එක වැදගත්. එතකොට එතන ඉඳන් මෙතන විභව ශක්තියට මෙතන තියෙන දණ්ඩ මෙතන තියෙන විභව ශක්තිය mg වරක් l බෙදීම දෙක. එතකොට මෙතන අපි දන්නවා තියෙන්නේ මෙතනදී තියෙන්නේ භ්‍රමණ චාලක ශක්තියක් විභව ශක්තියක් නැහැ. විභව ශක්ති බිඳුව මෙතන aran තියෙන නිසා චාලක රේඛීය චාලක ශක්තියක් නැහැ. මෙයා රේඛීය චලිතයක් දෙන්නේ නැති නිසා එයා භ්‍රමණයේ වින් තියෙන එක තැන. ඒක නිසා භ්‍රමණ චාලක ශක්තිය විතරයි තියෙන්නේ. එතකොට භ්‍රමණ චාලක ශක්තිය සමාන කරලා තියෙනවා මෙතන තිබ්බ විභව ශක්තියට. ඒ විදිහටයි අපි මේ ගාන හදලා තියෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හතරවෙනි කොටස අහනවා ගානේ දණ්ඩේ සිරස් පිහිටීමන පැමිණි විට B කෙළවරේ රේඛීය වේගය. මෙතන රේඛීය වේගය අහනවා. ඔමේගා දෙක දන්නවා. හරි. ඔමේගා දෙක දන්නවා. රේඛීය ප්‍රවේගය අපෙන් අහනවා. හරි. හතරවෙනි කොටස. ඉඳ නැති නිසා මෙතන හදන්න අපි දන්නවා V සමානයි R ඔමේගා. එහෙමනම් රේඛීය වේගය මොකද්ද? මෙයාගේ අරය L වර ඔමේගා වලගිය 3i g බෙදීම l. එතකොට මේක සුළු කරාම වලට එයි මේ මේක වර්ගමූල l වැඩි කීමේ වර්ගමූල l. මේ වර්ගමූල l එකට එතන වර්ගමූල l එකක් කැපිලා යනවා. ඇතුළට යනවා අර වර්ගමූල l. එතකොට මේකේ අවසාන උත්තරේ විදිහට වලට එයි මෙන්න මෙහෙම v සමානයි වර්ගමූල 3i g l කියලා. වර්ගමූල 3i g l කියලා උත්තරේ හම්බේක සරලයි. ඒක හම්බෙදී පැහැදිලි කරන්නේ නැහැ. ඒ මොකද්ද යහන්නේ? මින්න මේ ලක්ෂී වේගය අහන්නේ. ඒක v2 කියලා මම කියන්න. v2 යි අපෙන් ඔය අහන්නේ. හරි v2 වර්ගමූල 3i g l. මම හිතනවා
ඒ ගාන පැහැදිලි ඇති කියලා. එතකොට අපි මෙතනින් මේ ගණන් නවත්තමු මේ වීඩියෝ එක. මම තව වීඩියෝ එකකින් තව ගණන් පහක් විතර ඔයාලට කරනවා. මේ ගණන් පහය හොඳට අධ්‍යයනය කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. මේ සරල ආකාරයේ ගණන් මම ඉස්සෙල්ලාම හදන්නේ. ඊළඟ වීඩියෝ එකේ මම ටිකක් අමාරු ගණන් වලට යනවා. බ්‍රමණ චලිතයේ තියෙන ටික සංකීර්ණ ගණන් වලට. මේ මම කරේ බොහොම සරලව සමීකරණ එකපාරට දාපුවාම උත්තර හම්බෙන ගණන්. අවසාන ගණන් දෙකේ චුට්ටි චුට්ටි දේවල් ටික ඉගෙන ගන්නවට තියෙන්නේ නැති. නමුත් මුල් ගණන් හතර හැම ගත්තොත් ගොඩාක්ම ලේසි. මේ ගණන් උනත් බොහොම සරල විදිහේ ගණක් විදිහට තමයි සලකන්න පුළුවන් බ්‍රමණ චලිතයේ. මෙතන විතරක් මේ ශක්ති සංසිද්ධිය දෙමිල්ල පළවෙනි අවස්ථාවට අපි කරපු නිසා පොඩි ප්‍රශ්න තියෙන්නේ නැති. හොඳට ඒක ඉගෙන ගන්න. ශක්ති සංසිද්ධිය දාන විදිය මෙතනදී මුල් ශක්තිය සමානයි මෙතනදී මුල් ශක්තියට. මෙතනදී තියෙන විභව ශක්තියක් විතරයි. චාලක ශක්තියක් නැහැ. මෙතනදී තියෙන්නේ විභව ශක්තිය මෙතන බිඳුව කියලා මම අරන් තියෙන නිසා මෙතනදී තියෙන්නේ චාලක ශක්තියක් විතරයි. චාලක ශක්තිය මොන ආකාරයේ තියෙන්නේ? භ්‍රමණ චාලක ශක්තිය විතරයි. ඇයි රේඛීය චාලක ශක්තිය නැත්තේ? මෙයා රේඛීය චලිතක දෙන්නේ නැහැ. මෙයා කැරක්කාවේ මෙ මෙහෙට කොහෙර ගියා නම් අන්න තියෙනවා. කැරන් දැන් කැරන් මිත් එක්ක ගියා නම් කැරන් මිත් කැරක කැරකි ඉස්සරහටත් යනවා. මෙයා එහෙම නැහැ. එක තැන කැරක කැරකින්. එහෙමනම් මෙයාට තියෙන්නේ භ්‍රමණ චාලක ශක්තියක් පමණයි. රේඛීය චාලක ශක්තිය එයාට නැහැ මේ මොහොතේ. හරි. එතකොට අපි තව ගණන් කීපයක් කරනවා මේකේ. දැනට මෙච්චරයි. මේ ඔයාලගේ නෝට් එකට මේ ගණන් ටික එන්න ඕන. ඉස්සරහා වීඩියෝ එකේ මම කරන ගණන් ටිකත් වීඩියෝ නෝට් එකට එන්න ඕන. මම විවිධාකාරයේ ගණන් කීපයක් කරන්නේ. ඒ ගණන් ටික කරලා ඉවරුනහම ඔයාලට සියලු ගණන් ටික බ්‍රමණ චලිතයේ ඕනම ගණන් හදා ගන්න පුළුවන්කම හම්බ වෙයි කියලා මම හිතනවා.